පෞගේ කාලෙ වෙච්චි අපරාධ හොයලා ඒවට දඬුවන්දීම සඳහා කටයුතු කළ තියෙනවා. නව අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. නීති අලුත් කැල්ලා සාධාරණව සෑම නඩුවක්ම ඉදිරියට ගෙනියන්න ජාතිවාදය ආගම්වාදය වැනි දුෂ්ට ක්‍රියාමාර්ග මැඩ පැවැත්වීමට නීතියගේට ආරම්භ කල්ල තියෙන. මෙවැනි ගමනක් ඉදිරිය තමයි මේ ආරම්භ කල්ල තියන්නේ මේ ආරෝහණ ප්‍රතිපත්තියක් මේ රන්ලි ක්‍රමසිංහ මහත්තයට කරන අභියෝගය තුළින්. එතකොට මේක පරාජය කළ යුතුයේ නිසා එක පරාජය කිරීම සඳහා අතවශ්‍යෙන්ම මන්ත්‍රීවරු සිල් දෙනාටම අපි ආයාචනා කරන්නේ යුක්තිය සහ සාධාරණත්වය ගැන කල්පනා කළ වැඩ කරන්න කියලා. පෞගේ කාල පරිච්ඡේදයේ තුලම තිවිච්ච වැඩකටයු තුලදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වෙලා හැම අයටම උපදෙස් දීලා කටයුතු කළා තියෙනවා. ඔහුගේ වැඩ කොටස ඔහු කළා තියෙනවා. නොයෙකුත් වැරදි තියෙනවා. ඒ වැරදි සියල්ලම සාකච්ඡාවට අරගෙන තියෙනවා. ඒ සියලුම සාකච්ඡා ඉදිරියට ගෙනියන්න කිසිම අවහිරයක් තියලා නැහැ. ඒ වැරදි වලින් වහන්න හදන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් සමූහයක් අපි අරන් තියෙනවා. ඒ ජයග්‍රහණයන් සියල්ල අපි වහලා දාලා මේ එකක් අරගෙන බැඳුම් කරේ සිද්ධිය අරගෙන එහෙම නැත්නම් වෙන දෙයක් අරගෙන ඒක වහලා දාන්න උත්සාහ කරන්න අපිට කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ සාධාරණව කල්පනා කරලා වැඩ කටයුතු කරන්න. අපි පැහැදිලිවම දකිනවා ජනාධිපතිතුමා තමන්ගේ ඓතිහාසික ඉරණම සාධාරණව ඉදිරියට ගෙන යාමට නොවේ වැඩ කරන්න කියලා. ඔහුට කිසිම අයිතියක් නැහැ රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටීම ගැන කටයුත්තක් ආරම්භ කළා තමන්ගේ සගයන්ට ඒක බාර දීලා එහෙම කතාවක් කරන්න. අපි කියනවා රනිල් වික්‍රමසිංහට ඉල්ලා සිටින්න අයිතියකුත් නැහැ. අපි කවුද? අපි සියල්ලෝම එකතු වෙලා ගොඩනගපු නායකයා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නිදහසේ ව්‍යාපාරයේ මානව අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායකයෙක් හැට ඔහු ප්‍රතිමූර්ති වෙලා තියෙනවා. ඔහුට පුළුවන් කමන්නේ නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන නවත්තලා කොහේ හරි දීලා හැංගෙන්න තැනක් හොයන එක යාට ඇති යුතුකමකුත් නෙවේ. ඒ නිසා ඔය ඒ කියන කතන්දර එක එක ගමරාල්ලා ඇවිල්ලා එයාට කිව්වට නිදහස් මෙයාගේ ගෙදර යන්න ඔයා ඉස්ලාස් වෙන්න කියලා ඒ ඉල්ල අස්සින් කරන්නට ඔහුට කිසිම අයිතියකුත් නැහැ. එහෙම ඉල්ලීමට අයිතිය කෙනෙක්ක් නැහැ. ඒක ඉතාම පැහැදිලි කාරණාව. ඒ නිසා ඉතාම පැහැදිලිව මේක ඉතාම ප්‍රධාන ජනතා අරගලයක අවසානයක්. මේකෙදි ගන්න තීන්දුව තුළින් අතිවිශාල වෙනසක් සමාජය තුළ ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒ පැත්තට මේ නැත්තට 2015 ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයේදී අදෝය මේ ආණ්ඩුවේ ඉල්ලාස් වෙන්න කියන අගමැතිවරයාට ඉල්ලාස් වෙන්න කියන කිසිම දේශපාලනඥයෙක් මේ ආණ්ඩුවට සහයෝගය දුන්නේ නැහැ. යහපාලනයට සහයෝගය දුන්නේ නැහැ. ඔවුන් හිටියේ මහින්ද රාජපක්ෂ එක්ක. ඒ වගේම 2015 අගෝස්තු මාසේ පවත්වපු මහමැතිවරණයේදී ඔය සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හිටියේ මේ දැනට ආණ්ඩුවේ ඉන්න මහින්ද රාජපක්ෂත් එක්ක කීප දෙනෙක් ඇර ඔය දුමින්ද සානායක වගේ කීප දෙනෙක් ඇර. ඒ නිසා මොවුන් මේ මහමැතිවරණ දිසා ඊට කලින් පවත්වපු ජනාධිපතිවරණයේදී මොවුන් හිටියේ මහින්ද රාජපක්ෂවේ සමග. තෝ අපි මේ ආණ්ඩුව පිහිටවා ගත්තේ ඒ මහින්ද රාජපක්ෂගේ රෙජිම් එකේ ඇතිවෙච්ච මේ දූෂණයට භීෂණයට සහ වංචාවන් වලට විරුද්ධව සහ මේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමේ අරමුණෙන් තමයි මේ ආණ්ඩුව අපි පිහිටවා ගත්තේ. ඒත් මේ ආණ්ඩුව ගෙදර යවලා අපිට විශ්වාස කරන්න පුළුවන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉබඳු දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඇති වෙයි මේ රටේ කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්ද? අපි දන්නවා මහින්ද රාජපක්ෂ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ නැවත රාජාණ්ඩු ක්‍රමයක් ඇතිකරන්න උත්සාහ කරනවා. එතකොට මේව වරක්වන්න තමයි ජනවාරි 8 වෙනිදා තීන්දුව දුන්නේ ජනතාව. එතකොට දැන් නැවත මේ බලවේගයේ බලයටපත් කර ගැනීම තුළින් අපිට පුළුවන් ද මේ දේශපාලන ප්‍රතිසංස්කරණයකට විශ්වාසයක් තියන්න? කිසිසේත්ම නැහැ. අන්න ඒ නිසයි මේ ආණ්ඩුව අපි රැකගත යුත්තේ. මේ ආණ්ඩුවේ වැරදි බහුලයි. මේ ආණ්ඩුව හරිම අකර්මණ්‍ය ආණ්ඩුවක් විදිහට තමයි වැඩ කරුවේ පහුගිය අවුරුදු දෙකම අතර අවුරුදු තුන තුළ.
බොහොම උදාසීනව තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුව අපි රැකගත යුතුයි. රැකගත්තේ කුමක් සඳහාද? යහපාලනය ඉදිරියට ගෙන යාම සඳහා. දැන් ඔය මේ ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරන බලවේග කිසිම කෙනෙක් යහපාලනය පිළිගන්නේ නැහැ. ඔවුන්ට නැවත අවශ්‍ය කරන්නේ මේ රටේ රාජාණ්ඩු ක්‍රමයක් ඇති කරලා, අධිකාරීවාදී පාලනයක් ඇති කරලා, මේ රටේ ජනතාව යටපත් කරලා නැවත හොරකම වංචාව සමාජගත කරන්න, මේ රටේ දේශපාලන සංස්කෘතිය කොටසක් බවට පත් කරන්න. මෙන්න මේක වැළැක්වීම සඳහා තමයි මේ ආණ්ඩුව පෙරගත යුත්තේ කියන එක තමයි මම හිතන්නේ. විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා දුන්නු පොරොන්දු මේ අවුරුදු දෙක ඉදිරි අවුරුදු දෙක තුළ මේ පොරොන්දු වඩාත් සක්‍රීය ලෙස සහ කඩිනම් ලෙස ඉෂ්ට කරන්න පුළුවන් නම් ඉදිරි මැතිවරණවලදී මේ ආණ්ඩුව නැවත මේ රටේ ජනමතය හරව ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි මේ විශේෂයෙන් මේ හරීමක් දැන් 4 වෙනිදා මේ විශ්වාසවන්ගේ පරාජය වුණොත් අපි හිතනවා විශ්වාසවන්ගේ පරාජය වෙයි කියලා. පරාජය වුණොත් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවාගෙන යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙනවා. ජනාධිපතිවරයාගේ මොන බාධාවක් මම හිතන්නේ ජනවාරි 8 ජයග්‍රහණයේ පාවා දුන්න ජනාධිපතිවරයා. දැන් ජනාධිපතිවරයාට අදලත් කල් තියෙනවා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. මේ එක එක පෙන්ජය යොදාලා ප්‍රකාශ කරන්නේ නැතුව විශ්වාසභංග යෝජනාවට තමන් පක්ෂද නැද්ද? අදලත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මේ රටේ ජනතාවට. ඒත් ජනාධිපතිවරයා අද දවසේ ඇතුළත නැත්නම් හෙට උදේ වෙනකොට ජනාධිපතිවරයාට පුළුවන් ප්‍රකාශ කරන්න තමන්ගේ ස්ථාවරය මොකද්ද මේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්? කොන්දපණ තියෙනවද ජනාධිපතිවරයාට? කොන්දක් නැහැ. එක එක හෙංචා යොදාලා විවිධ ප්‍රචාර කරන්න තරම් ධීර තත්ත්වයකට ජනාධිපතිවරයා රත් වෙලා තියෙනවා. අපි මෙහෙම කියන්නේ ජනාධිපතිවරයාද බලේ ඉන්නේ ඔය ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් ඒකාබද්ධ විපක්ෂය ආයතන සහයෝගයෙන් නෙමෙයි. ජනාධිපතිවරයාද බලේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයට සම්බන්ධ වෙච්ච බලවේග වලට පිළිසිද්ධ වෙලා තමයි ජනාධිපතිවරයාද බලේ ඉන්නේ.